සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ channel එකත් එක්ක තුලා ඉන්නවා. ඉතින් අද මම කතා කරන්නන්නේ මේ වෙනකොට ගොඩක් අය ප්‍රශ්නයක් කියලා තියෙනවා කොහොමද අපේ PC එකේ තියෙන මොකක් හරි software එකක් ගෙනත් එහෙම නැත්නම් මොකක් හරි අපේ screen එකේ අවශ්‍ය දෙයක් හරි එහෙම නැත්නම් අපේ online class එකක් හරි කිසිම ප්‍රකාරයක් නැතුව record කරගන්න කියන එක. ඉතින් මේ වෙනකොට එක එක softwares වල පාවිච්චි කරනවා. නමුත් මේවා පාවිච්චි කරනකොට සමහරවිට watermark හටෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ quality එකේ ප්‍රශ්න තියෙන පුළුවන්. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව වාඩ හොඳටම පාවිච්චි කරන්න පුළුවන් app එකක් ගන්නවා. ඉතින් මම අද කතා කරන්නේ නැත්නම් කිව්වොත් මේක desktop software එකක්. ඉතින් වැඩි කතා නැතුව අපි ඉක්මනට යමු අපේ video එකට. ඉතින් screen record කරන software වලින් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ OBS studio කියන screen recorder එක. ඉතින් ඔයාලට මේ වෙනකොට බලා ගන්න පුළුවන් මේකේ interface එක. ඉතින් මේ වෙනකොට ඉතින් ඒ කියන්නේ මම මේ interface එක පෙන්වන්න ඕන නිසා අද මම මේ video එක කරන්නේ වෙනත් screen recorder එකක් පාවිච්චි කරලා. ඉතින් කොහොම වුණත් ඔයාලට මේක ඔයාගේ ඕනම specs එකකින් පාවිච්චි කිරීමේ හැකියාව දෙනවා. ඒ කියන්නේ මේක low spec තියෙන low end PC එකකට හරි නැත්නම් high end PC ඕන එකකට අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් මේකේ features ගැන ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට මම මෙතන screen එක start කරලා තියෙන්නේ. ඒ වුණාට ඔයාලට පුළුවන් මෙතනින් අලුතෙන් ඔයාගේ මෙතන තියෙන බලා ගන්න පුළුවන් scene කියලා එකක්. ඉතින් මේ scene කියන option එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙතනින් අලුත් scene කීපයක් දාගන්න. ඉතින් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න ඔයා මොකක් හරි record කරගෙන ඉද්දි ඔයාගේ මොකක් හරි software දෙකක් open කරලා තියෙනවා. ඉතින් screen එක පුරා ඔයා ලොකු recording එකක් start කරලා තියෙනවා නම් එතෙන්දී ඔයාලට පුළුවන් ඔයාගේ පළවෙනි scene එකේදී ඔයාගේ පළවෙනි software එක මේ විදිහට record වෙන්න දාන්න. උදාහරණයක් විදිහට ඔයා හිතන්නේ game එකක් කියලා. හරිද? මේ game එක ගැන ඔයා මොකක් හරි විස්තරයක් කරනවා කියලා හිතන්න. ඉතින් මේ game එක ගැන විස්තර කරද්දී ඔයා එක scene එකක ඉන්නවා. ඒ game එක record කරලා දානවා. දැන් record වෙන්න දාලා තියෙනවා. ඊළඟට ඔයා හිතන්න ඔයා ඊළඟ scene එකට යනවනේ. ඊළඟ scene එක තියෙන්නේ setting වල මොකක් හරි එකක්. ඒ කියන්නේ ඔයාගේ PC එකේ setting වල මොකක් හරි දෙයක් ගැන තමයි ඔයා ඊළඟට පින්නන්න යන්නේ. ඔයා setting කියන ඊළඟ scene එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඔයා ඊළඟ scene එකට මේ විදිහට යනවා. මේ විදිහට scene එකට ගියන් පස්සේ ඔයාගේ game එක auto close වෙලා, ඒ කියන්නේ game එක තිබ්බ screen එක auto off වෙලා ඔයාගේ setting තියෙනවා screen එකට එනවා. ඉතින් හරිම සරල දෙයක් මේ scene කියන එක පාවිච්චි කරන එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊට එහා පැත්තේ තියෙනවා sources කියලා එකක්. ඉතින් මේ sources කියන එකෙන් වෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට මෙතන දාගෙන තියෙනවා video capture, ඊට පස්සේ game capture, ඊට අමතරව color source කියලා එකක්. ඉතින් මේ වීඩියෝ කැප්චර් කියන එකෙන් ඉන්නේ අපේ කැමරා එක ඔන් වෙලා මේකේ තියෙන මේ එක පැත්තකින් ඔයාලා බලා ගන්න පුළුවන් කොටුවක් වගේ එකක්. මෙන්න මේ කොටුව තියෙන දැනට අපේ මූණ ඒ විදිහට එන විදිහට හදා ගන්න පුළුවන්. ඊළඟට ගේම් කැප්චර් කියන්නේ ඔයා උදාහරණයක් විදිහට ගේම් එකක් රෙකෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් මේ වගේ ගේම් කැප්චර් කියලා දාලා ඔයාගේ ස්ක්‍රීන් එකේ ගේම් එක විතරක් රෙකෝඩ් වෙන විදිහට දාන්න. එහෙම නැත්නම් ඔයාගේ සෙටින්ග් මොකක් හරි එකක් නම් ඔයා මේවා කරන්නේ ඔයාලට පුළුවන් මෙතන මේ ධන ලකුණට යන්න. ධන ලකුණ ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් එතනින් ඔයාලා ඩිස්ප්ලේ කැප්චර් එක දීලා කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඩිස්ප්ලේ එක කැප්චර් වෙන විදිහට දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකට ටෙක්ස්ට් දාන්න ඕන නම් ඒ වගේම ඔයාලට කලර් දාන්න ඕන නම් ඒ වගේම බ්‍රවුස් කරලා මොකක් හරි ඔයාගේ ඉන්ටර්නෙට් පාවිච්චි කරලා මොකක් හරි දාන්න ඕන නම් ඒ අදාළ ඒවා විතරක් පේන විදිහට දාන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙන්න මේ එක එක ෆීචර්ස් පාවිච්චි කරන්න. ඒ වගේමයි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔඩියෝ අවුට්පුට් කියලා එකක්. ඉතින් මේ ඔඩියෝ අවුට්පුට් කියන එකෙන් වෙන්නේ මේක ඔන් කරලා මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මොත් ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් ඔයාගේ මේ සීන් එක ඇතුලේ ප්ලේ වෙන එක වෙනවා. ඉතින් ඔයා වෙන සීන් එකකට ගියොත් මේ ටික ක්ලෝස් කරලා ඔයාගේ ඊන් එක සීන් එකට යනවා. ඉතින් මම හිතනවා මේ ටික සරලව තේරෙන්න ඇති කියලා. ඉතින් ඊළඟට මම යනවා මෙතන තියෙන ඔඩියෝ මික්සර් කියන එකට. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ නොයිස් කැන්සලින් මයික් එක පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ඩෙස්ක්ටොප් ඔඩියෝ සහ මයික් AUS කියලා එකක්. ඉතින් මේකෙන් වඩ පුළුවන් වාගේ මවුස් එකේ සවුන්ඩ් අඩු වැඩි කරගන්න. ඒ වගේම වාගේ ඩෙස්ක්ටොප් ඔඩියෝ අඩු වැඩි කරගන්න. ඉතින් මෙතන ඩෙස්ක්ටොප් ඔඩියෝ කියලා කියන්නේ ඔයා ගේම් එකක් ප්ලේ කරනවා නම් ඒ ගේම් එකේ තියෙන සවුන්ඩ් එක. ඒ වගේම වාගේ මයික් ඔඩියෝ කියලා කියන්නේ ඔයා මෙතන මයික් එකක් කනෙක්ට් කරලා තියෙනවා නම් ඒ මයික් එකේ තියෙන සවුන්ඩ් එක. ඉතින් තව ටිකක් වාඩ මෙහෙ ගියට පස්සේ බලා ගන්න පුළුවන් කන්ට්‍රෝල්ස් කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ස්ටාර්ට් ස්ට්‍රීමින් සහ ස්ටාර්ට් රෙකෝඩින් කියලා. ඉතින් මේකෙන් ස්ට්‍රීමින් කරන හැටිත් මම ඉස්සරහා වීඩියෝ එකකින් අරන් එන්නම්. අද මම කතා කරන්නේ රෙකෝඩින් ගැන. ඉතින් මේ රෙකෝඩින් කියන ඔප්ෂන් එක ඔයාලට ක්ලික් කරලා බලන්න මේක රෙකෝඩ් කරගන්න. ඉතින් මේකේ සෙටින් හදාගන්න ඉදියන් මම කියන්නම්. මේක ඔයා සෙටින් වල ඉස්සලාම යන්න. මේ විදිහට සෙටින් වල ගියන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ජෙනරල් කියන ඔප්ෂන් එක. මෙතන ඔයාලට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයා යන්න මේකේ වීඩියෝ කියනකට. වීඩියෝ කියනකට ගිහින් ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ක්වොලිටි දෙකක් අහලා තියෙනවා. ඉතින් මෙතන මම මේ දාලා තියෙන 1920 ගුණ කිරීම 1080 කියන ක්වලිටි එක ඔයා තියන්න ඕනේ. ඒ කියන්නේ HD ක්වලිටි එක ඔයා මෙතන තියන්න ඕනේ.
එවගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් 30ps කියලා. ඉතින් 30ps කියන එකත් ඔයා මෙතන දාලා තියාගන්න. ඒ වගේම ඔයා මෙතන මෙතන output කියන එකට output කියන එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන recording කියලා option එක. මේ recording කියන option එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ file එක save වෙන තැන. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය audio track ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට mic 6ක් විතර පාවිච්චි කරනවා. ඔයාලට පුළුවන් මේ mic 6ම මෙතනට add කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එතනත් quality එක හදන්න දිනවා. ඉතින් ඔයාලට මෙතන tick එකක් දාලා පුළුවන්. ඔයාගේ අවශ්‍ය ප්‍රමාණය මෙතනින් හදාගන්න. ඉතින් තවත් පැත්තකට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා තවත් setting කීපයක් හදන්න. ඉතින් ඔයාලට මෙතන bit rate එක ඉතින් ඔයාලට කැමති විදිහකට මෙතන හදාගන්න පුළුවන්. මම මෙතන මේ වෙනකොට 15000 kbps දාගෙන තියෙනවා. ඉතින් ඊට අනිත් setting ටික ඔයාලට වෙනස් කරන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන මෙතනින් apply දීලා okay කරන්න. හරි ඉතින් මේක මේ විදිහට පාවිච්චි කරන එක සරලයි. ඉතින් ඔයාලට උඩට ගියන් පස්සේ ඔයාලට බලාගන්න ඕන ප්‍රොෆයිල් එකක් තියෙනවා. ඊට අමතරව scene collection කියලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා scene කීපයක් හදලා මොකක් හරි එක recording එකක් දාගෙන තියාගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඕනේ වෙනස්ම. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා එක channel එක record කරන scene ටික හදාගෙන තව විදිහකට හදාගෙන තියෙනවා. ඒකේ logo එකම තියෙන logo ටික එහෙම දාගෙන. තව channel එකකට ඔයා වැඩ කරනවා. ඒ කියන්නේ තව මොකක් හරි එක gaming live යන කර live record කරන එකක් හරි. ඒක ඔයා වෙන විදිහකට scene හදාගෙන තියෙනවා. ඉතින් මේ scene collection කියන එකෙන් ඔයාට පුළුවන් ඒ විදිහට අපිට අලුත් scene හදාගන්න. ඒ වගේම scene කලෙක්ෂන් විදිහට හදලා තියාගන්න. ඉතින් ඊට අමතරව මේක ප්‍රොෆයිල් කියන්නේ ඔයාලට මේකේ ප්‍රොෆයිල් 1 2 3 හදාගෙන තියාගන්න පුළුවන්. ඉතින් සරලවම මට මේ software එක ගැන කතා කරන්න දෙන්නේ මෙන්න මේ දේවල් ටික. හරි ඉතින් මේ වීඩියෝ එක මම දැන් like කරන්න, comment කරන්න, share කරන්න තමයි කරන්න ඔයාලා යනවා දැනගන්න. ඒ වගේම තවත් අපේ අලුත් වීඩියෝ ගාටම ගෙන්න ගන්න අපි subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ bell icon එක click කරලා notification power ආදී අගම තාල බලන්න අපේ අලුත් වීඩියෝ ගාටම ගෙන්න ගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එක්ක හැමෝම බලන්න සමගන්න සුබ දවසක්.